What did you think? Navodya, you deserve to win this competition. Thank you so much. Okay, Coach Lahiru, what are you doing? I'm sure you're going to show you. මම හිතන්නේ මේ අපේ සිරස ඇතුලේ ජනප්‍රියම පුද්ගලයෙක් ඇත්තට. ඒ කියන්නේ ආගේ දක්ෂතාවය. මම දක්ෂතාවේ උපරිමය තියනා පුතේ. දක්ෂතාවේ උපරිමය කොහොමද තියනවා? හැබැයි කොච්චර ටැලන්ටඩ් වුණත් මගේ මිම්මේ 90%ක් තියෙන ලක්ෂික 10%යි දක්ෂතාවයෙන් වැඩක් කරගන්න පුළුවන්. අර 10න් වාර 99.99%ක් තියෙන එක අදාල නැහැ. හැබැයි 90%ේ මම හිතන්නේ ඔයා සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන එකින්ද අර කිව්වා වගේ ඔයාට මේක දිනන්න පුළුවන් chance එකක් තියෙනවා. Thank you so much coach Lahiru. Coach Abhishek. Navodya මම coach සංකට ඊයේ චුටි අනාවැකියක් කිව්වා ඒක පස්සේ අහගන්න මොකද එහෙම නැත්තම් මම මේක කිව්වොත් එහෙම ඒක අනික් අයට කරන සාධාරණයක් වෙනවා. හැබැයි ඒ කියපු දේ කෝච් රයිනි කෝච් ලහිරු කියපු එකම නෙමෙයි. ඊට වඩා සුට්ටක් වෙනස්. දැන් අපිට දන්න ඕනේනේ මොකද්ද ඔයා කිව්වේ කියලා. බෑ ඒක ඒක නෙමෙයි. ඒක නෙමෙයි වෙන එකක්. හැබැයි මට මෙහෙම එකක් නවෝද්දෙට කියන්න පුළුවන්. ජීවිතේ අපිට සමහර මිනිස්සු හම්බ වෙනවා මෙහෙම එකපාරට දැක්කහම දැකලා පුරුදුයි වගේ. කොහේ හරි. හරි ආදරේ හිතෙනවා. සමහර කට්ටිය ඉන්නවා දැක්කම ගහන්න හිතෙනවා කිසිම වැරද්දක් කරලත් නැහැ. ඔයා මේ ස්ටේජ් එකට ආව පළවෙනි දවසේ සිං කරන්න පටන් ගත්ත පළවෙනි දවසේම මම දන්නා ඒක ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මැජික් එකක්. ඔයාගේ සිංගින් වල තියෙන එකක්. ඔයාට මතක ඇති අපි හැමදාම ඔයාගේ කමෙන්ට්ස් වලදී ඒක කිව්වා. ඔයාගේ ඇතුලේ ඉන්නවා හරි අමුතු මිනිසෙක්. ඒ අමුතු මිනිසයාව හදලා තින්නේ ඔයාමයි. ඔයාමයි කියලා කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න මනුස්සකම. මම හිතන්නේ ඔයාට කොච්චර කොච්චර සිං කරන්න පුළුවන් වුණත් නවෝද්‍ය කොච්චර දක්ෂ වුණත්
ඔයාගේ ඇඟ ඇතුලේ මනුස්සකම කියන එක නැත්තම් ඔයාට මේ කොම්පිටිෂන් එක දිනන්න බෑ. හැබැයි මම දැකපු එක තමයි ඔයාගේ සිංගින් උත් 100ට 100යි, ඔයාගේ මනුස්සකමත් 100ට 100යි. කෝච් සංකගේ ටීම් එකෙන් මං කියපු අනාවැකිය මං කියන්නම්. කෝච් සංකගේ ටීම් එකෙන් අපි හා අපි තුන්දෙනාත් එක්ක තරඟ කරන්න ෆයිනල් එන්න ඕනේ ඔයා කියලා මං කෝච් සංකට කිව්වා. Wow, thank you so much, Coach Abhisheka. Wow, thank you so much, coaches. Coach, I'm going to take a look at you. Yes, sir. Okay, thank you. Navodya, we love you. Coach Sanka. Some amazing words from our coaches. How do you feel? නවෝදේ වාගෙන ආඩම්බරයි ගොඩක්. ඒ වගේම තමයි නවෝදේ මේ කෝචස්ස තුන්දෙනාම ඔයාගේ ජයග්‍රහණය ගැන කතා කරා. ඔයා දිනන බව කතා කරා. හැබැයි පුතේ ඔයාගේ දිනීම මේ තරඟේ වගේම මේ තරඟෙන් එහාට තියෙනවා. ඒකට තමයි විජයග්‍රහණය කියලා කියන්නේ. ඔයා යන්න ඕනේ විජයග්‍රහණයට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ නවෝදේ මේ තීක්ෂණ ගායනා කරන මේ ගීතය අවුරුදු 14කට කලින් සංක දිනෙතුත් අන්තිම 24 දී ගායනා කරා. අද ඔයා මට වඩා හොඳට මේක ගායනා කරා. The student has outshone the master. කොහොමද මේ පර්ෆෝමන්ස් එක මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ Voice Sri Lanka YouTube channel එක subscribe කරන්න. අමතක කරන්න එපා bell icon එක click කරන්නත්.